అలాగే వలకుమరు ప్రదేశයෙන් మావే దీనామిన్ සිටියේදී එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු දිය ගිලීමේ ගොස් තිබෙනවා. අලව පොරමනල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදී ඉනෝකා සචිනි සහ 11 හැවිරිදී තිරෝෂා ජිමේෂිකා නැමැති දැරියන් දෙදෙනා සිය පියා සමග ඊයේ පසරු 5:30ට පමණ සංගිලිපාල මාසලින් මාවේ දිය නෑමට ගොස් තිබෙනවා. එහිදී දැරියන්ගේ පියා වෙනත් කටයුත්තක් සඳහා මාවෙන් එගොඩ වූ අවස්ථාවක මෙම දැරියන් දෙදෙනා මෙලෙස දිය ගිලි ඇති බව වාර්තාකරු සඳහන් කළා. දිය ගිලිමින් සිටියේදී ප්‍රදේශවාසීන් විසින් දැරියන් දෙදෙනා බේරා ගැනීමට උත්සාහ කළේ මෙලෙසින්. විදේශගත වෙති අතර දරියන් දෙදෙනා හදා වඩාගෙන ඇත්තේ ඔවුන්ගේ මිත්තණිය සහ පියා විසින්. ඌටි කාලේ අම්මා ගියා රට දාලා ඊට පස්සේ එයා ගෙදර ආවේ නෑ. ගම්මගේ දරුව දෙන්න මං ඇදුවේ. මගේ දරුව දෙන්න. සිද්ධිය සම්බන්ධයෙන් අලව පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටාහිරු ප්‍රවීණ සංගීතපේදී එච්.එම්. ජයවර්ධන මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී අද පෙරරුපිය අභව ප්‍රාප්ත වුණා. මත්කුළු ජාවාරම් කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය මෑතක සිට කටයුතු යොදමින් සිටියත් මරණ දඬුවම යනු කිසිසේත් පිළිගත නොහැකි මානව අභිමානී නොසලකාගෙන දඬුවම් ක්‍රමයක් බව යුරෝප සංගමයේ නියෝජිත මණ්ඩලය එකබද නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එමගින් ඔවුන් සඳහන් කරන්නේ 2018 වසරේදී පැවති 73 වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිපාරේදී එකඟ වූ පරිදි ශ්‍රී ලංකා රජය මරණ දඬුවම ඉදිරියටත් අතිරණු ඇතැයි අපේක්ෂා කරන බවයි. රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණු දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් 15 දෙනා ඇතුළු 17 දෙනා ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළ අතර ව්‍යාපාරිකින්ගේ ඥාතීන් සැකකරුවන්ට සිය විරෝධය පළ කළා. බහින්බස් වීමකින් අනතුරුව දෙපිරිසක් අතර ගුටිපැටු හුමාරක් සිදුවන දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය සැරිසරනවා. රාත්‍රී 9:55ට